ආයුබෝවන් සැමට කලින් සත්‍ය ප්‍රථමයෙන් ගෙනෙන්න අදත් අපි සූදානම් මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල කටුනායකින් මෙරටට පැමිණෙන ගුවන් යානා අද අලුයම සිට නවති විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන්ගේ වීසා කාලය දීර්ඝ කරන්නේයි විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් එළඹෙන මහමැතිවරණයට නාම යෝජනා බහර දීම අදින් අවසන් වසරක් යනතුරු තෙල් මිලෙහි සංශෝධනයක් නැහැ ඇමති බන්දුල කියයි දැන් දේශීය පුවත් 2020 මහමැතිවරණයට අදාළව නාම යෝජනා බාර ගැනීම සහ අප මුදල් තැන්පත් කිරීම අද මධ්‍යහන 12න් අවසන් වුණා. එම කාලය අවසන් වීමෙන් අනතුරුව පැය එකහමාරක කාලයක් ඉදිරිපත් වූ නාම යෝජනා සඳහා විරෝධතා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේ. එළඹෙන 25 වනදා පැවැත්වීමට නියමිත මහමැතිවරණයට අදාළ නාම යෝජනා බාර ගැනීම අද මධ්‍යහන 12න් අවසන් වුණා. දිස්ත්‍රික්ක 22ක් සඳහා එළඹෙන මහමැතිවරණයට නාම යෝජනා බාර ගැනීම මෙලෙස අවසන් වන විට එම නාම යෝජනා බාර ගැනීම අවසන් වීමෙන් පසු පස්වරු 1.30 දක්වා කාලය තුළ විරෝධතා ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමිවන බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළා. එම විරෝධතා සලකා බැලීමෙන් අනතුරුව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරුන් විසින් අදාළ දිස්ත්‍රික්කයන් සඳහා පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල නාම ලේඛනය මැතිවරණ කොමිෂන් සභාව වෙත ලබා දීමට නියමිතයි. ඒ අනුව අද දිනේදී ප්‍රධාන දේශපාලන පක්ෂ රැසක් සිය නාම යෝජනා බාර දීම සිදු කළා. අද අපි අනුරාධපුර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාම යෝජනා පත්‍රය බාර දුන්නා. ඉතින් අපි පක්ෂ කීපයක් අපිත් එකතු වෙලා ඉන්නවා. ඒ සියලුම පක්ෂ වල ඉතාම ශක්තිමත් අපේක්ෂකෝ පිරිසක් එක තමයි අපි මේ සටන ක්‍රියාත්මක කරන්නේ. විශේෂයෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කය ගිය ජනාධිපතිවරණයේදී වැඩි ඡන්ද 147,000 පමණ ලබා ගන්න පුළුවන් වුණා ගෝඨාභය රාජපක්ෂ අධිකාරු ජනාධිපතිතුමාට. ඒ වගේම මේ මැතිවරණයේදී අපි බලාපොරොත්තු වෙනවා අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රීවරු 7ක් යවන්න. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ඉස්සරහට යන්න 3-2 ආණ්ඩුවක් හදනකොට අපි මන්ත්‍රීවරු 7 දෙනෙක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ස්ථීරවම ලබා දෙනවා කියන එක මම ප්‍රකාශ කරන්න කැමතියි. කොරෝනා වෛරසය මැඩපවතන තව මූලිකත්වය දෙන්නේ රජයේ හැටියට. මේ වෙනකොටත් ගරු ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් මේ පිළිබඳව අවශ්‍ය කටයුතු රටපුරා ක්‍රියාත්මක කරමින් පවතිනවා. අපි සමහර ප්‍රදේශවල රැඳී නීති බව දාන්න සිද්ධ වෙලා තියෙනවා. මේ සියල්ලම කරන්නේ ජනතාවගේ ආරක්ෂාව සඳහා. නිසා මැතිවරණය තියනවද නැද්ද කියන එක නේ පළවෙනි ප්‍රශ්නේ ජනතාවගේ ආරක්ෂාව. ජනතාවගේ ආරක්ෂාව දිහා බලලා තමයි රජයේ හැටියට ඊළඟට තීන්දුව ගන්න කියන එක කියන්න ගන්නේ. නොවැම්බර් 16 වෙනිදා මේ රටේ ජනතාව අනුමත කරපු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පත් කර ගැනීම සඳහා තමයි මේ මැතිවරණය පවත්වන්නේ. අපි පොදුජන පෙරමුණ හැටියට අද රටේ ඇති වෙලා තියෙන තත්ත්වය සැලකිල්ලට අරගෙන ඉතාම වගකීමෙන් මේ මැතිවරණ ව්‍යාපාරයේ මෙහෙවන්න කටයුතු කරනවා වගේම අපි විශේෂයෙන්ම සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා මේ ඇති වෙලා තියෙන ව්‍යසන තත්ත්වය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන්න කියලා. එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකව හැටියට ඒගොල්ලෝ බිමේ තත්ත්වය අද තේරුම් අරන් තියෙනවා. ඒ නිසා තමයි සමග ජන බලවේගයෙන් සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් අද එක්සත් ජාතික පක්ෂයේ 95%කට වැඩි පිරිසක් එකතු වෙලා විශේෂයෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඒ වගේම පළාත් සභාවල හිටපු අය ප්‍රාදේශීය සභා ගම් මට්ටමේ ඒ සියලු නියෝජිතයෝ අද එකතු වෙලා ඉන්නවා. බිමේ අය ඉල්ලන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා. ඉතින් ඒක නිසා එතුමාගේ නායකත්වයෙන් අපි සමග ජන බලවේගය අපි ඉස්සරහට ගෙනියන්න කටයුතු කරමු. මේ වර්තමාන රජය ඒ කණ්ඩායම අද අවශ්‍ය වෙලා තියෙන්නේ මේ මොන ප්‍රශ්නය තිබුණත් අද කොරෝනා වගේ ඉතාම භයානක මේ රෝගයක් අද පැතිරිලා තියෙන මොහොතක වුණත් ඒ ඇයට ජනතාව වැටලා තියෙන තත්ත්වය නෙමේ වැදගත් වෙලා තියෙන්නේ. ඒ ඇයට වැදගත් වෙලා තියෙන්නේ මේ මොන දේ තිබුණත් ඒ උඩින් ගිහිල්ලා 3-2 බලයක් අරගෙන මහින්ද රාජපක්ෂ මේ රටේ අගමැති කිරීමේ ඒ අරමුණ කරා යන එක තමයි ඒ ඇයට අද ප්‍රධාන කාර්ය වෙලා තියෙන්නේ. අද අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජාතික ජනබලවේගය හැටියට මේ කැඳවලා තියෙන මැතිවරණය වෙනුවෙන් පක්ෂයක් හැටියට අපිට තියෙන වගකීම ඉටු කරන්න තමයි නාම යෝජනා පත්‍ර බාර දෙන්න සිද්ධ වුණේ. රටේම ජනතාව කොරෝනා වෛරසය පිළිබඳ භීතියකට පත් වෙලා වේගයෙන්
රෝගීන් හඳුනා ගනිමින් තියෙන අවස්ථාවක රටේ ජනතාව දේශපාලන පක්ෂ ලෙස අපි මේ ආණ්ඩුවට කියලා තිබුණේ බල කරලා තිබුණේ ඉල්ලලා තිබුණේ මේ රටේ මේ කැඳවලා තියෙන මැතිවරණයේ කාලයකට කල් දාලා මේ වෛරසයෙන් මුළු රටක් හැටියට මේ රටේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්න මැදිහත්වෙමු කියලා. අපිට දැනෙන්නේ මේ ආණ්ඩුවේ උමනා වෙලා තියෙන්නේ අද මේ මැතිවරණය කෙසේ හෝ පවත්වලා ජනතාව කොපමණ මියගියත් කෙසේ හෝ පවත්වන්න තියෙන උමනාව තමයි තියෙන්නේ. ඉන්ස අපි අදත් දෙල්ලන්නේ. අපි නාම යෝජනා පත්‍ර බාර දුන්නට අපි අදත් දෙල්ලන්නේ මේ මැතිවරණය වහම කල් දා. අපි අද ගාල්ල දිස්ත්‍රික්කයේ වෙනුවෙන් සමගි ජනබලවේගය පක්ෂයට අපේ සංධානයෙන් ඉතාමත්ම දක්ෂ පිරිසිදු කණ්ඩායමක් ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට පක්ෂපාත භේදයෙන් තොරව මැතිසභේට තෝරගන්න පුළුවන් කණ්ඩායමක් ඉදිරිපත් කරන්න සමත් වුණා. අපි අද නාම යෝජනා බාර දුන්නා. මේ ව්‍යසනකාරී තත්ත්වය මර්ධනය කිරීමට අපට දිය හැකි හැම සහයෝගයක්ම ලබා දීලා මැතිවරණයේදී සුවිශේෂ ජයග්‍රහණයක් ගාල්ල දිස්ත්‍රික්කයෙන් සමගි ජනබලවේගයට උදා කරගන්න. පාර්ලිමේන්තුව කලින් විසුරුවා හැරි ජනාධිපතිවරයා නාම යෝජනා ගැනීම සඳහා දින නියම කළේ ජනාධිපතිවරයා ජනයා ගැවසෙන එක අඩු කරන්න නම් අනිවාර්ය වශයෙන්ම අපට මැතිවරණයේදී යම් ක්‍රියාමාර්ග ගත යුතු වෙනවා හිතනවා ජනාධිපතිවරයා කල්පනා නොකරන දේ අඩුතරමේ මැතිවරණ කොමිසමක් කල්පනා කරයි කියලා තුනෙන් දෙක නැතුව මුකුත් කරන්න බෑ පාර්ලිමේන්තු බහුතර නැතුව මුකුත් කරන්න බෑ කියලා කවුරු හරි ඡන්ද තියන් යනවා නම් ඒකෙන් පෙන්නුම් කරන්නේ උන් දේශපාලනය කළ තිබෙන ජනතාව වෙනුවෙන් නෙවෙයි තනි ක්‍රම බලය වෙනුවෙන් කියන එකයි. දේශපාලන පක්ෂයක් හැටියට ජාතික ජනබලවේගයේ හැටියට කෑගල්ල දිස්ත්‍රික්කයට අද දින අපි නාම යෝජනා බාර දුන්න ලැබුවා. නමුත් අපි මේ වෙලාවේ ඉල්ලා හිටින්නේ විශේෂයෙන් මේ ජාතික වේශණයෙන් රට මුදා ගැනීම සඳහා දැවැන්ත මැදිහත්වීමක් අවශ්‍යයි. ඒ මැදිහත්වීමට අපේ රටේ ආණ්ඩුවට වගකීමක් තියෙනවා වගේම දේශපාලන පක්ෂවලටත් වගකීමක් තියෙනවා. ඒ වගේම රටේ ජනතාවටත් වගකීමක් තියෙනවා. ඒ වගකීම ඉෂ්ට කරන්න නම් ඒකට නායකත්වයේ සැපේම ආණ්ඩුව කළ යුතුයි. අපේ පක්ෂයෙන් අපි අද බාර දීලා තියෙනවා. මම හිතනවා වන්නී ඩිස්ත්‍රික්ට් ඇතුළේ TNA ලොකු ජයග්‍රහණයක් ගන්න පුළුවන් කියලා අපි හිතනවා. ඒ නිසා අපි අද බාර දුන්නාට පස්සේ අපි අපේ වැඩකටයුතු ඔක්කොම පටන් ගන්න තියෙනවා. මෙතර මැතිවරණ කොමිෂන් සභාවේ පස්වරුවේ නිවේදනය කළේ මැතිවරණ දිස්ත්‍රික්ක 22ක් සඳහා ඊයේ පස්වරුව වන විට ස්වාධීන කණ්ඩායම් 357ක් අප මුදල් තැන්පත් කර ඇති බවයි. එමෙන්ම දේශපාලන පක්ෂ නාම යෝජනා පත්‍ර 82ක් සහ ස්වාධීන කණ්ඩායම් වල නාම යෝජනා පත්‍ර 93ක් බාර දී තිබුණා. ඒ අනුව ඊයේ පස්වරුව වන විට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 250ක් සිය නාම යෝජනා බාර දීමට කටයුතු කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේ. COVID-19 වෛරසය ආසාදනය වුවන් මේ වන විට මෙරට තුළ 50 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර කොරෝනා වෛරසය මෙරට ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අද අලුයම 4 සිට කටුනායක ගුවන්තොටුපළට මගේ ගුවන් යානා පැමිණීම තාවකාලිකව නවතා දැමීමට රජය පියවර ගෙන තිබෙනවා. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ ශ්‍රී ලංකිකයින් සංඛ්‍යාව මේ වන විට 50ක්.
කොරෝනා ආසාදනය වී ඇති බවට සැක කෙරෙන පුත්කලින් 212 දෙනෙකු මෙවැනි විට දිවිනී රෝහල් 17ක ප්‍රතිකාර ලැබන අතර ජාතික බෝවන රෝග විද්‍යාලයේ හෙවත් IDH රෝහලේ 81 දෙනෙකු ප්‍රතිකාර ලැබනවා. දිවින පුරා නිරෝධායන මධ්‍යස්ථාන 16ක් තුල පුත්කලින් 2500කට අධික පිරිසක් නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කර තිබෙනවා. මේ අතර කොරෝනා වෛරසය මෙරට තුල පැතිර යාම පාලනය කිරීමේ අරමුණින් කටුනායක ගුවන්තොටුපළට මගේ ගුවන් යන පැමිණීම අද අලුයම 4 සිට එළඹෙන 25වනදා මධ්‍යම රාත්‍රියේ තාවකාලිකව නවතා දමා තිබෙනවා. කෙසේ වෙතත් සංක්‍රමණික ගුවන් මගින් රැගෙන පැමිණෙන ගුවන් යාන දිගටම කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණෙන අතර කටුනායක ගුවන්තොටුපළින් පිටත් වන සිදු කිරීමට නියමිතයි. මේ අතර COVID-19 හෙවත් කොරෝනා වසංගත තත්ත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විදෙස් රටවල සිටින ශ්‍රී ලංකිකයින්ගේ වීසා බලපත්‍ර කාලය දීර්ඝ කරන ලෙස ශ්‍රී ලංකාව විදේශ රාජ්‍යයන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. විදේශ අමාත්‍යාංශයේ ලේකම් රවිනාත ආරිසිංහ මහතා විසින් විදේශ රාජ්‍යයන්ගෙන් මෙම ඉල්ලීම සිදු කර ඇති බව විදේශ සබඳතා අමාත්‍යාංශය සඳහන් කළා. COVID-19 වසංගතය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකාව විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව දැනුවත් කිරීම සඳහා බටහිර තනාපතිවරුන් පිටසක් හමු අවස්ථාවේදී විදේශ ලේකම්වරයා මෙම ඉල්ලීම සිදු කර තිබෙනවා. දැනට මෙරට තුල සිටින විදේශ ජාතිකයන් සඳහා වීසා බලපත්‍ර කාලය මසක් දීර්ඝ කිරීමට තීරණය කර ඇති බවත් මෙම සුවිශේෂී අවස්ථාවේ ශ්‍රී ලංකික සංචාරකීන්ටද අදාළ පහසුකම් සැපීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බවත් රවිනාත ආරිසිංහ මහතා එහිදී ප්‍රකාශ කර ඇති බව විදේශ සබඳතා අමාත්‍යාංශය සඳහන් කළා. මෙතර පුත්තලම දිස්ත්‍රික්කයට සහ මේගමුව කොච්චිකඩේ පොලිස් අධිකාරී බල ප්‍රදේශ සඳහා පනව ඇති ඇඳිරි නීතිය අද පෙරවරු 8ට තාවකාලිකව ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. පොලිස් මූලස්ථානයේ සඳහන් කළේ අදාළ ප්‍රදේශය සඳහා අද පසුරු 2ට නැවත පොලිස් ඇඳිරි නීතිය පැනවීම සිදු කරන බවයි. කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඊයේ පසුරු 4:30 සිට පුත්තලම දිස්ත්‍රික්කයට සහ මේගමුව කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය පනවනු ලැබුවා. පුත්තලම පොලිස් අධිකාරී බල ප්‍රදේශයේ හලවත පොලිස් අධිකාරී බල ප්‍රදේශයේ සහ මේගමුව පොලිස් අධිකාරී බල ප්‍රදේශයේ කොච්චිකඩේ බල ප්‍රදේශය සඳහා මෙම පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා. මේ අතර එක් දිනක් තුළ නව කොරෝනා වෛරසයෙන් ජීවිතක්ෂයට පත් වූ වැඩිම පුද්ගලින් සංඛ්‍යාව ඊයේ ඉතාලියෙන් වාර්තා වුණා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගත වූ පැය 24ක කාලය තුළ ඉතාලියෙන් පුද්ගල මරණ 475ක් වාර්තා වී ඇති බවයි. ලොම්බඩියා නගරයෙන් ඊයේ දින පමණක් මරණ 319ක් වාර්තා වනවා. මේ වන විට කොරෝනා වෛරසයෙන් ඉතාලියේ පමණක් පුද්ගලින් 2978 දිනක මියගොස් ඇති අතර ඒ දෙවන වන්නේ චීනයට පමණයි. කොරෝනා වෛරසයේ තිබිරි ගෙවන චීනයේ පුද්ගල මරණ 3241ක් වාර්තා වනවා. ඉතාලියේ ආසාදිතින් සංඛ්‍යාව 35713ක් වන අතර ඉන් බහුතරයක් වයස්ගත පුද්ගලින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ. ඒ අනුව ඉතාලියේ තත්ත්වයේ ඉදිරියේදී මීට වඩා භයානක වනු ඇති බවට සෞඛ්‍ය බලධාරීන් සඳහන් කළා. කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මෙවර විට සති දෙකකට ආසන්න කාලයක් ඉතාලිය සම්පූර්ණයෙන්ම වසා දමා තිබෙනවා. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසයෙන් මියගිය ගණන 8732ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ආසාදිතයින් සංඛ්‍යාව 214894ක්. කෙසේ වෙතත් වෛරසය ආසාදනය වී 83313ක් සුවය ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. ඉතාලියට පසුව වැඩිම මරණ සංඛ්‍යාවක් ඉරානයේ වාර්තා වන අතර එම ගණන 1135ක්. එරට අසතිතින් සංඛ්‍යාව 10361 දිනෙකු දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. ස්පාඤ්ඤයේ 13910 දිනෙකුට මෙම වෛරසය ආසාදනය වී ඇති අතර 623 දිනෙකු මිය ගොස් තිබෙනවා. ඇමරිකාවේ පුද්ගලින් 118 දිනෙකු වෛරසය හේතුවෙන් මිය ගොස් ඇති අතර වාර්තා වන අසතිතින් සංඛ්‍යාව 7769ක්. සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය නාම යෝජනා බාර දීම සඳහා අද පෙරපරුවේ කොළඹ මැතිවරණ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණියා. එහි දර්ශන වෙතයි අප දැන් යොමු වන්නේ. ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩුවැඩි වුද මෙරට තෙල් මිලෙහි කිසිදු වෙනසක් වසරක් යනතුරු සිදු නොවන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්තුල ගුණවර්ධන මහතා පවසනවා. එයද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වමින්
එතකොට දැන් ඊයේ වෙනකොට ඇදම් ශ්‍රේණිගත කිරීම වල තෙල් බැරලයක් ඇමරිකානු ඩොලර් 25.8ක වගේ මුදලකට පහත වැටිලා තියෙනවා. නමුත් දැන් ජනාධිපතිතුමා ජාති අමතා කරපු කතාවේ මේ පරිප්පු සමන් කතාවත් එක්කම ඔය සමාජ මාධ්‍යවලත් බොහෝ ලෙසේ විවේචනය වුණා. තෙල් මිල මෙච්චර අඩු වෙලා තියෙනවා, අපිට පුළුවන් සමස්ත භාණ්ඩ වලට මේ සහනය ලබා දෙන්න තෙල් මිලට සාපේක්ෂව කියලා. එහෙම තියෙද්දි භාණ්ඩ දෙකකම වුණා මිල අඩු කරා. මොකද්ද මේ කතාව කියලා දැන් ඊයේ එක්සත් ජාතික පක්ෂයේ නුත් චෝදනාවක් ආවා සමස්ත මිල මේක ඔස්සේ අඩු කරන්න පුළුවන්. හරි, ආණ්ඩුවේ ප්‍රතිපත්තිය මීට කලින් රජයේ යටතේ කණිජ තෙල් මිල සූත්‍රයක් ක්‍රියාත්මක වෙලා ලෝක වෙළඳපොලේ මිල වෙනස් වීම අනුව කියලා ඒක අසත්‍යයක්. විටින් විට හැමදාම 10 වෙනිදාට මිල වැඩි කරමින් ආවා. මේ තුලින් විශාල ලෙස බොරුවක් සමාජගත කළා. මේ බොරුව සමාජය පිළිගත්. මම විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් වශයෙන් ඒ බොරුව පිළිගත්තේ නැහැ. මම මේ බොරු ප්‍රවෘත්ති පත්‍ර දැන්වීම් පිටු ගණන් දාලා මාධ්‍යයට මෙලෙසින් මහජනයාගේ බදු මුදල් වලින් බොරු කිරීම සම්බන්ධයෙන් ශේෂ්ඨාධිකරණයේ මම නඩුවක් පවරලා තියෙනවා. මගේ උගත් නීතිඥයෝ මේ පිළිබඳ ශේෂ්ඨාධිකරණයට ගිහිල්ලා රජයක් විසින් මහජනයාගේ බදු මුදල් යොදාගෙන මෙවැනි අසත්‍ය ප්‍රකාශ කිරීම වළක්වන්නට කියලා මම ශේෂ්ඨාධිකරණයෙන් ඉල්ලලා තියෙනවා. ඒ නිසා ඇත්ත තත්වය තමයි මේ මිල සූත්‍රයේ ක්‍රියාත්මක කරපු 2018 වර්ෂයේදී ඛනිජ තෙල් සංස්ථාව විටින් විට මිල උස්පහත් කළත් මෙහෙයුම් අලාභය රුපියල් බිලියන 106යි. 2019 වර්ෂයේදී මෙහෙයුම් අලාභය බිලියන 12යි. රජයේ ප්‍රතිපත්ති මේ වශයෙන් තීරණය කරලා තියෙනවා මේ මිල සූත්‍ර නැ අවුරුද්දක් යනකම් ඛනිජ තෙල් මිලේ කිසිම වෙනසක් වෙන්නේ නැ. ලෝකයේ මිල අඩු වුණත් ලෝකයේ මිල වැඩි වුණත් මේ මිල ස්ථාවරව පවත්වාගෙන යනවා කියන්නේ ලංකා ආණ්ඩුවේ ප්‍රතිපත්ති මේ තීන්දුව. අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 30ක් මෙරට තුල නිෂ්පාදනය කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති උත්පල ඉන්ද්‍රවංශ මහතා ප්‍රකාශ කරනවා. ලංකාවේ සමස්ත ඖෂධ පරිභෝජනයෙන් 12%ක් වගේ ප්‍රමාණයක් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සහ බද්ධ ආයතන වෙතින් නිෂ්පාදනය කරනවා. කොරෝනා වෛරසය දැන් ඇවිල්ලා සති කිහිපයක් වෙනවා. නමුත් අපිට ඖෂධ නිෂ්පාදනයේ කිසිම ප්‍රශ්නයක් මේ වෙනට නැහැ. අපි ඖෂධ වර්ග 80ක් පමණ නිෂ්පාදනය කරනවා. එම SPMC ලේබලේ යටතේ. ඖෂධ 80ට අපි තව ඖෂධ 30ක් එකතු කර ගැනීමට වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති යටතේ අපි ආනයනය කරන ඖෂධ අඳුනගෙන ලංකාව නිෂ්පාදනය කරන්න සැලසුම් කරගෙන තියෙනවා. එහි පළමු පියවර වශයෙන් ඖෂධ 30ක් අපි අඳුනගෙන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ approvals යටතේගෙන දැන් නිෂ්පාදනය කරනවා. එහි පළමු නිෂ්පාදනය ඊයේ අපි වෛද්‍ය සැපුම් අංශයට සැපයුවා. එය වෝෆරින්. ඇත්තටම අද ලංකාවේ SPC එකෙන් ඉම්පෝට් කරලා quality failure වෙච්ච බෙහෙතක්, ලේ කැටි ගැහෙනක වළක්වන ඖෂධයක්, අත්‍යවශ්‍ය ඖෂධයක්. ඩෝස් එක ගත්තොත් 0.5 mg, 1 mg, 3 mg and 5 mg. අපි කාණ්ඩ 4ම හෙට සිට ක්‍රමක්‍රමයෙන් වෛද්‍ය සැපුම් ක්ෂේවිත ලබා දෙනවා. එය මං හිතන්නේ අපි ලැබපු විශාල ජයග්‍රහණයක්. එලෙස ඖෂධ 30ක් තියෙනවා. ඉදිරියේදී අපි අපේ රටට අවශ්‍ය අපි හදන ඖෂධ වර්ග 80ක් තව ඉදිරියේදී ඖෂධ 30කුත් එකතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. එත් සමගින් අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය මින් නිමාවට පත්වනවා. දවසම සුම්කරන තවත් පුවත් දැනගන්න එපමණ www.cnews.lk අපගේ වෙබ් පිටුවට. යලි තමයි සවස 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමග ඔබට සුබ දවසක්. අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.